අනිත්ක විවාහ වෙලා තාම අවුරුදු 3යි. ඇයි මේ තරම් කලබල? කොමාරීටපන් කොමාරීටපන් කොමාරී. රූමත් තරුණිය පෙම්වතාට මෙහෙම කරපු නිසා පෙම්වතා ඡායාරූප මුදාරිනවා කියපු නිසා මේ සියදිවි හානි කරගත්තා. ඔවුන්ගේ මානසික මට්ටම කියන්න පුළුවන් සමන් බස් එක තියාගත්තා. බස් එකේ ගහගෙන ඉන්න රූප මල් දෙයියන් වතඳට අල්ලලා බැඳලා මේ කම්බි දාලා බැඳලා තියෙන අර ඩෑෂ්බෝඩ් එකේ හැම දෙයියන්ම බැඳලා තියෙනවා. ඔබ හිතනවාද මේ දේවාල වට්ටිවල තියෙන පළතුරු දිහා බලන්න මෙච්චර දිව්‍ය සැප සම්පත් තියෙන දිව්‍යාංගනාව ওই පළතුරු කනවාද කිලුටු වෙච්ච කුණු වෙච්ච හරින්ද බලමයි මරන්න බෑ හැම කරන්න බෑ අමා දිසානායක අමා අප දැන් හඳුනාගන්නේ මනෝ උපදේශිකාවක් විදිහට ඒ වගේම නිර්මාණවේදිනියක් විදිහට අද අපි මා හිතන්නේ මේ සාකච්ඡාවේදී වැඩිපුර බරතේ බොහොත් හොඳයි මේ මනෝ උපදේශනය පිළිබඳව දැන් මේ වචනේ අපි නිතර අහන වචනයක් මනෝ උපදේශනය මනෝ උපදේශක වගේ කරුණු කාරණා දැන් මේ ඇයි මේ මනෝ උපදේශනයක් අපිට අවශ්‍ය වෙන්නේ අපිට දැන් කාලේ විතරක් නෙමෙයි සමාන් මේක මේ ඉතා ඈත අතීතයට යන දෙයක් ඒ කියන්නේ අපි ආගම් කතෘවරුන්ගෙන් අරන් බැලුවොත් බුදුරජාණන් වහන්සේ කිසා ගෞතමිය දෙන දේශනාවම අරන් බලන්න හොඳටම දන්නවා අතේ ඇය අතේ අරගෙන එන දරුවා මිය ගිහින් කියලා. ඕජස් ගලන සිරුරක් නේ ඇය අරගෙන එන්නේ. හැබැයි ඒ වෙලාවේ ඇයට කියන්නේ යන්නේ මේ ළමයා මැරිලා පණ ගන්න බෑ කියලා. සමහර අවස්ථාවල් තියෙනවා අපේ අපි හැමෝගෙම ජීවිතේ ඔබට සමටත් මේක පොදුයි. කවදා හරි දවසක අපිට තනියෙන් තීරණයක් ගන්න බැරි දෙයක් වෙනවා. ඒ තීරණයක් ගන්න බැරි කොට මේ එක පැත්තකට බර වුණේ නැති සමබර සහ සහකම්පනිය තියෙන කෙනෙකුගේ උපදේශණය අවශ්‍යයි. හැබැයි මේක උපදෙස් දීම නෙවෙයි, මඟ පෙන්වීම නෙවෙයි, සිතුවිලි වෙනස් කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. අතාර්කික සිතුවිලි වලින් පිරුණු මිනිස්සු ඉන්න ලෝකෙක විශේෂයෙන් ආසියාතික සමාජේ අපි වටපිටින් එන දේවල් ගොඩක් පිළිගන්න කැමති. අහන්නේ බලන්නේ නැතු ඉතින් ඒ අහන්නේ බලන්නේ නැතුව පිළිගන්න මිනිස්සු විඳින වේදනාව මං හැමදාම මගේ සායනවලදී දකින්නවා අත්විඳිනවා. ඉතින් ගොඩාක් වෙලාවට මම හින්දා නෙමෙයි, කියන්නේ මං කියන චරිත නිසා නෙමෙයි මං පීඩා විඳින්නේ. අපි වටේ ඉන්න මිනිස්සු කරන දේවල් නිසා. ඉතින් ඇයි තව කෙනෙක් නිසා අපි දුක් වෙන්නේ? ඇයි තව කෙනෙක් නිසා අපි සතුට වෙන්නේ? මම කියන්නේ සතුට සහ දුක දෙකම මගෙන් හොයාගන්න කියලා. ඉතින් මගේ ළඟට අඬාගෙන ඉන්න හැම කෙනෙකුටම ඒ කඳුළු පිහදාලා යන්න උදව් කරන එක පැත්තකින් මට වෘත්තියක්, එක පැත්තකින් මට සතුටක්. ඒක මං හිතනවා ඒක මේ ඒක මිල කරන්න බැරි සේවයක් කියලා. කරන කවුරු වුණත් කරන්නේ මිල කරන්න බැරි සේවයක්. අපි හුඟක් වෙලාවට දකිනවා මේ විවිධ අවස්ථාවල ඔබ කිව්වා වගේ විවිධ පුද්ගලයන් ජීවිතේ තමන්ට ලැබෙන්නා වූ ගැටලු, අභියෝග, දුෂ්කරතාවලට මේ තමන්ට සරණක් නැතුව පිහිටක් වෙන්න කෙනෙක් නැතුව තනියම මේක දරා ගන්න බැරුව ඉතාම දරුණු තීරණවලට එළඹෙනවා. සමහර විට මේ ජීවිතේ නැති කරගන්න තත්ත්වයන්ට පවා. දැන් මේ නව මාධ්‍යයක විශේෂයෙන්ම මේ ඩිජිටල් මාධ්‍ය ආගමනයත් සමගම අපි දකිනවා තරුණ ළමයි සමහර විට තමන්ගේ පෙම්වතා සමග එකතු වෙලා ගත්ත යම් යම් තමන්ටම අතිශය පෞද්ගලික වූ පින්තූරු මේ ප්‍රේමය බිඳුනට පස්සේ පෙම්වතා එලියට දානවා. ඒ එලියට දානේ තර්ජනය කරලා මම මේක ලීක් කරනවා කියලා. දැන් එහෙම අවස්ථාවල ඒ කාන්තාවන් තරුණ ළමයි ඉතාම අසරණ තත්ත්වයට පත් වෙනවා. සියදි වෙනසා ගන්නවා. අපේ මාධ්‍යත් මේවා ගැන වැඩිපුර මේ නිසි ආකාරයෙන් හෙළිදරව් කරන්නේ නැහැ. ඕපදූපයක් හැටියට මිස. දැන් මේ 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 තත්ත්වය ගැන ඔබ මොකද හිතන්නේ? මං හරියට කනගාටු වෙනවා සමන්. ඒ කියන්නේ ඒ ඒ එයා
සියතිවිග හානි කරගන්න එක හරි නෑ ඒක වැරදි ඒක ඕනේ නෑ කෙනෙක්ගෙන් උදව් ගන්න පුළුවන් ජීවිතේ ඊට වැඩිය ලස්සනට ගෙවන්න පුළුවන් හැබැයි අවාසනාවන්ත දේ තමයි කිසිම කෙනෙක් මේ මිය ගිය අයගේ පෞලේ අයගේ තත්ත්වය ගැන ඊට පස්සේ හොයා බලන්නේ නෑ මම පුද්ගලිකවම එහෙම තැන්වලට යනවා එතනින් එහාට මේ උගත් අය සියතිවි හානි කරගන්න ඔබ දැක්කනි පෞගේ දවස්වල ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන්වරයෙක් නැවක් ඇතුලේ සිය දිවිහානි කරලා තමයි නම් කිව්වේ නැතුව මේවා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වෙච්ච නිසා ප්‍රාදේශීය ලේකම්වරයෙක් සිය දිවිහානි කරගත්තා තව ඊට වැඩිය වෛද්‍යවරු නිර්වින්ද මේ නින්නත් ගහගෙන කරනවා එතකොට ඒ අය නෙමෙයි මිය ගිය කෙනා නෙවෙයි ඇත්තටම දසදහස් ආරයක් මානසිකව වැටෙන්නේ වටේ ඉන්න අය සම. ඔබ දැන් අහපු ප්‍රශ්න වලින් පළවෙනි එක මාධ්‍ය මේකට වග කියන්න ඕනේ. ඒක ගොඩක් වෙලාවට රූමත් අරුණිය පෙම්වතාට මෙහෙම කරපු නිසා පෙම්වතා ඡායාරූප මුදාරිනවා කියපු නිසා මේ සියදිවි හානි කරගත්තා. ඉතින් මං හැම තිස්සෙම තරුණ දුවලා පුතාලට කියනවා කියන්න කැමති පස්සේ පසුතැවෙන්න වෙන. පස්සේ ලැජ්ජා වෙන. කිසි දෙයක් කරන්න එපා. එහෙම වුණාමනේ මේ ප්‍රශ්නේ නේද දැන් ඒ ගොඩාක් අය දැන් මගේ ළඟට එන ගොඩාක් අයගෙන් මම අහනවා සම සින්දු අහනවාද පොත් කියවනවාද ඉතින් ඒගොල්ලෝ හරි හිස් සින්දු අහන්නේ නැහැ පොත් කියවන්නේ නැහැ ඒතකොට ඒගොල්ලන්ට සාහිත්‍යයක් නැහැ මං කියනවා කියවලා බලන්න කොලරා කාලේ යාලි වාන්ටි මට පිටු දෙකක් කියවනකොට එපා වුණානේ මොකද්ද ඒක හැබැයි ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඊට පස්සේ මං කියනවා බැද්දගම කියවලා බලන්න ගමක් ගුදුරු වෙන විදිය බලන්න හිත ඇතුළට වල් බිහි වෙන විදිය බලන්න ඉතින් මට පේනවා මිනිස්සු හිස් වෙන්නත් හේතු තියෙනවා ඔබ දන්නේ නැහැ ඉතින් ඔබ සහ මම මුණ ගැහෙන්නේ මෑතකදීනේ නමුත් ඔබේ කටහඬ මතක තියෙන්නේ 1970 ගණන් වල අගභාගේ කියලා තමයි මට මතක එතකොට අපි හිටියේ බොරැල්ලේ පොලිස් නිල නිවාසවල ජිල් ජෝනාසා වැන්ද බුණා මට තාම ඇත්තටම ඔබ කොයි චරිතද රඟපෑවේ කියන එක දැන් මගේ මතකේ නැහැ මේ ඒ වුණාට ඉතාම ගැඹුරු හරවත් කටහඬවල් එක සහ අපි චිත්‍ර රූප මාවා ගත්තා මුවන් පැලැස්ස ගැන මේ මොනර තැන්න ගැන ඒ චිත්‍ර රූපවල අපි දකින දේවල් එක්ක අපිට තිබුණා අසීමීය මාන්තිකයි මගේ ළඟ ඉන්න කෙනා මවන චිත්‍ර රූපෙ නෙමෙයි මට තිබුණා නමුත් දැන් මේ ඩිජිටල් තාක්ෂණය දියුණු වෙච්ච එකත් එක්ක අපිට හිතන්න අවකාශයක් දෙන්නේ දැන් ගීතයක් අපි රස විඳින විදිහයි රූපවාහිනිය දාන රූපරාමුවක රස විඳින විදියයි අතරේ අහසට පොළොව වගේ ලොකු වෙනසක් තියෙනවා. මම මේ ළඟදි දවසක මගේ ළඟට ආපු දුවෙකුට එයා අවුරුදු 13 දී පෙම්වතියක් වෙනවා. ඇත්තටම පෙම්වතියක් වෙන්න එයා මෝරලා නැහැ. එයාගේ තාත්තට හෘද ආබාධයක් හැදෙනවා. ඒ මොකද මේ තාත්තට එන දුක මට තේරෙනවා. දැන් ඔබ දුවෙක් ඉන්න තාත්තා කෙනෙක්නේ. මට දුවලා නැහැ. හැබැයි මේ තාත්තා අසීමිතව මැණික් කැටයක් වගේ තමයි මේ දුවව පරිස්සම් කරන්නේ. මේ දුව එක හැන්දෑවක පෙම්වතාත් එක්ක චිත්‍රපටියක් බලන්න යනවා. හැන්දෑව කියන්නේ දවල්වරු හවස්වරුවක. තාත්තා යාගේ වෙනස්කම් දැක්කට තාත්තා විශ්වාස කරන්නේ නැහැ. අමුතු වෙනසක් දැකලා එකගෙන එනවා මගේ ළඟට වෙන වෙන තව සිද්ධි ගොඩක් තියෙනවා. තාත්තා කියනවා මම ජීවත් වෙලා වැඩක් නැහැ මේ දුවට වඩා ලොකු කම්පණයක ඉන්නේ තාත්තා. තාත්තා අහන කොහොමද අවුරුදු 13න් මෙහාට වෙන කෙනෙක් ආදරේ කරන්නේ මම මොනවද එයාට අඩු කරේ මම කිසි දෙයක් එයාට අඩු කරේ නැහැ. හැබැයි දුවට තේරෙන භාෂාවෙන් තේරුම් කරන්න තාත්තට තේරුණෙත් නැහැ අම්මට තේරුණෙත් නැහැ. ඉතින් මම ඔබට නිකන් සරල උදාහරණයක් කියන්න මම රෝස මලක් ඊළඟ දවසේ ගේන්න කිව්වා කටුතිය අත්තත් එක්ක මලක් නෙමෙයි පොට්ටුවක්. පස්සේ මම ඒ දුවට කිව්වා බලන්න මේ රෝස මලේ කටු තියෙන විදිය. ත්‍රියා එදා තමයි රෝස අවුරුදු 13යි මේ ළමයාට. හැබැයි ළඟට රෝස පොට්ටුවක් දැක්කේ දා. ඔබ විශ්වාස කරන එකක් නෑ. නමුත් මම කියන්නේ ඇත්ත. මට එම් බුරු කියන්නේ හේතුවක් නෑ. ඒත් රෝස කටු තියෙන මෙහෙම සර්පිලාකාරව එහෙම මෙහෙම. මම ගම ඇයි මේ මෙහෙම තියෙන්නේ. ත්‍රියා දැන් ඒක අපි කොග්නිටිව් බිහේවියර් තෙරපි කියලා කියන්නේ. කමන්නේ නේද මම මේවා ගැන කතා කරන්නේ. එතකොට මේ එයාගේ මම මේ මල මොකක්ද? ත්‍රියා කිව්වා පිපිලා නෑ. පොට්ටුවක්. ඒත් සිංහලත් එච්චර බෑ සිංහල දෙමව්පියන්ගේ දරුවෙක් නමුත් ජාත්‍යන්තර පාසලකට යන්නේ එක බඩ් එකක් අන්ටි සිංහල ඉංග්‍රීසි කලවම් කරලා කතා කරා. ඊට පස්සේ මම හෙව මේකේ එන්නේ කවුද උඩට? එයා ඊට පස්සේ කිව්වා මේ මං කිව්වා දලඹෙක් එන්නේ එක කියලා. මම ඇයි එහෙම මේ කටු තියෙන්නේ? දලඹුවට මෙහෙම මෙහෙම ළඟ ළඟ ගමන් කරන්න බෑ. ඒතර මේ පොහොට්ටුව පරිස්සම් කරන්න ස්වභාව ධර්මයේ හදන ක්‍රමය මේක. මල පිපුණාට පස්සේ බඹරුත් එනවා සමනල්ලුත් එනවා. ඒක කමක් නෑ. ඒක ස්වභාව ධර්මයේ නීතිය, නියමය, අයිතිය.
ඒක වෙන්න ඕනේ. ඉතින් ඔයා පිපෙන්න කලින් පරිස්සම් කරන්න තමයි අර කටු ටික තියෙන්නේ. මේ කටු ගෙවිලා යනවා කාලයක් යනකොට සමහර නැත්තටම රෝස ගහේ. එතකොට ඒක තමයි රෝස මලේ නටුවේ කටු කියලා කියන්නේ වන බඹරෝ ඔහොම සිටු කියලා කියන්නේ. ඉතින් ඒ දුවට ඒක කියලා දීලා මම එයාට දැම්මා මම දැන් ඔයාට බස්තු යන්න පුළුවන්ද? බෑ. මම ඔයාට පරිපෝද්දක් හදන්න පුළුවන්. බෑ. දැන් ඔහු මොහොම ගොඩක් දේවල් අහනවා. එයාට හැමදේම බෑ. මම ඔයාට පුළුවන් මොනවා दिख तुन मेरे का चैट कर चैट रिमबाड़ फिर उठते उठन उगे लमाइंट उठा मट फिर आम दूगे चार वीडियो कर विधि खाना विधि मे था बोल दिले मेहिम मे दलमुंट खंड हदन मला मल पोट अपने एक क्यूबर बस देंगे मगे इतना मुहद मिथुरी अपीठेम බැඳීම් ඇති කර ගන්න බෑ සේවාදායකයොත් එක්ක we are friendly but we are not friends කියලා අපිට තියෙනවා මේ ආචාර ධර්මයක්. ඉතින් ඒ වුණත් ඒ අය දැන් ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. බොහෝ වෙලාවට උදේට මට පණිවිඩයක් දානවා හරි ලස්සන වැකියක් එක්ක. ඉතින් මං හිතනවා ජීවිත වෙනස් කරන්න පොඩි පොඩි දෙයයි ඕන්. ඉතින් මේක අහන තාත්තලාට මට කියන්න ඕනේ දෙයක් තියෙනවා. මේ තාත්තලාගේ දුක මට තේරෙනවා. මම ආදරය කරන මම රකින මගේ වස්තුවට තව පිටස්තර පිරිමියෙක් ලඟුනම දැනෙන වේදනාව කම්පණය කියන්න බෑ. ඒක අතිශය දරුණුයි. ඉතින් තාත්තලාටත් මම කියන්නේ දරුණු තීරණ ගන්න එපා. ළමයින්ට ගහන්න බනින්න එපා. මේ සබහා දැන් අපි වටේ පිටේ සමාජ පරිසරයට හදලා දීලානේ සමාන් තියෙන්නේ නාට්‍යවල තියෙන්නේ ඒවා. පත්තරවල දකින්නේ ඒවා. කතා කරන්නේ ඒවා. ඒතකොට ළමයි සාහිත්‍යයෙන් අයින් වෙච්ච හිස් මිනිස්සු. සාහිත්‍ය ගැන ඒගොල්ලන්ට හැඟීමක් නැහැ. මට හරි ලස්සන දෙබසක් ඇහුණා. මම මේ ගිය සතිය අපේ අම්මට සනීප නැතුව නගරාන්තර දුම්රියේ මට යන්න වුණා අදිසියෙම නුවර. ඉතින් මගේ ඉස්සරහ හිටියා තරුණ අම්මා කෙනෙකුයි තරුණ තාත්තා කෙනෙකුයි අවුරුදු 7ක 8ක විතර දුවෙකුයි. ඉතින් ඒ දුවට අම්මා කියන්නේ මම මේ වචන ටික කියන හෙඩ් එක අවුට්පුට් කරන්න එපා බබා මේ ඔයාට වින්ඩිකින් අමාරු. ඒ කියන්නේ ඒක සිංහලත් නෙමෙයි ඉංග්‍රීසිත් නෙමෙයි. ඒක දන්නේ නැහැ. එතකොට එහෙම ළමයි සමන්විතනවාද හැංගීම් දැනීම ඇතුව හැදෙයි කියලා. එහෙම ළමයි එමෙ හැදෙන්නේ නැහැ. හැංගීම් දැනීම ඇතුව හැදෙන්නේ නැහැ. ඉතින් මං කියන්නේ ළඟ ඉන්න වෙලාවට කොච්චර වැඩ තිබුණා කතන්දරයක් කවියක් කියලා දෙන්න. සහකම්පණිය කියලා දෙන්න. මම හරි යෝජනා කරන්නම කැමති එකක් තමයි සුදුසුදු කවි පොතේ අන්ධ ළමයා ගැන. එතකොට ළමයාට තේරෙනවා මට නැති දේ මට තියෙන දේවල් නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. ඒක අපි විසඳන්න ඕනේ. මට නැති දේ තියෙන මිනිසුත් මේ ලෝකේ ඉන්නවා. ඒකත් අපි විසඳන්න ඕනේ. සමහර මම දකිනවා සමහර ස්විමින් කරන ළමයින්ගේ සමහර මේ නාන ඇඳුම් 75000යි 175000යි 275000යි. ඉතින් ඔබ හිතනවාද එහෙම නැති ළමයි මේ අපේ රටේ ඉන්නවා කියලා? නෑ, එහෙම ළමයිනුත් ඉන්නවා. ඒ අතරතුර එක ඇඳුමක් මාරු කළා තව ඇඳුමක් අඳින්න බැරි ළමයිනුත් ඉන්නවා. අපි ඉපදෙන විදිය වැදගත් නෑ සම. වැදගත් වෙන්නේ අපි මැරෙනකොට මොනවද ලෝකෙට ඉතුරු කරලා යන්නේ? ඒ ගෙනියන්න කියන්නේ මේ මෙටීරියල් භෞතික දේවල් නෙවෙයි. ඒක නිසා මම ඔබට මේ කහන්න මම හිතන්නේ ඔබේ ඔබ වහන්නේ එක්තරා විදියක වෙනස් විදියට හිතන කණ්ඩායමක්. මම ඔබ ගොඩක් අහන කෙනෙක්. ඒ කියන්නේ ඊ අවුරුදු ගණන් වලින්ද මම හරිම ආසාවෙන් අහනවා ඔබ කරන සහස් වියන. මං පුදුම ආසාව කියන්නේ දේවල් එකතු කරගන්නේ මං එහෙම. ඊට පස්සේ උපදූප නම් channel වල අහනවා අඩුයි. ඒකෙන් මං හිතනවා කොයි දවසෙත් එකතු කරගන්න තියෙන දේවල්, මිනිස්සු පුරවන දේවල්, මිනිස්සු පුරව ගන්න දේවල් ඉතාම වටිනවා. අපි ඒවා සමාජයට මුදා හරින්නත් ක්‍රමයක් හරි විදියට හොයාගත්තා. දැන් ඔබටයි මටයි මේක ආවේග ශීලිය කියන්නත් පුළුවන්. හරින්න බලමයි මරන්න බ එහෙම කරන්න බද. හැබැයි අපි එහෙම කියන්නේ නැත්තේ. එහෙම කිව්වම මේක රැඳෙන්නේ මේ කටහඬ හැඟීම සහ ඇත්තම ආසාව. කියන්නේ රටට මොකක් හරි කරන්න ඕනි කියන ආසාවම ලොකු ධෛර්යයක් දෙනවා අපිව ඉස්සරහට අරන් යන එකට. විශ්වයේ ආශිර්වාදේ ලැබේවි. දැන් අපේ විශේෂයෙන්ම අපි වගේ තුන්වෙනි ලෝකයේ රටවල ආසියාතික රටවල අපි දකින දෙයක් තමයි හරි ලේසි පාරවල් හොයනවා තමන්ගේ ප්‍රශ්න විසඳගන්න. එතකොට අපිට මේ මානසික ප්‍රශ්නයක් ඇති වුණත්
අපි කැමති නැහැ මේ එක්කෝ ඒකට මේ නිසියාකාරව මනෝ උපදේශකයෙක් ළඟට යන්න එහෙම නැත්නම් මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්න මොකද ඒවා ටිකක් දුර පාරවල් කල් ගත වෙනවා අමාරු මේ පාරක යන්න ඕනේ හැබැයි මේ අර කොහේ හරි ඉන්න වල්ලියම්බෙකුට හරි කාට හරි කිව්වහම දවස් 3න් ප්‍රශ්න විසඳලා දෙනවා දැන් ඒ වගේ දේ ගැන ඔබ මොකද හිතන්නේ ඔව් අනේ හරිම හොඳ ප්‍රශ්නය සමන් මම හැම දේශනාවකදීම කිව්ලා කියනවා දැන් මෑතම උදාහරණي අවුරුදු 23ක කාන්තාවක් මේ පොළොන්නරුවේ වගේ මට මතක දරුවේ කම්බ වෙන්න දවස් 3ක් ගෙදරක නතර වෙලා සියඹලා වතුර දිය කරලා දීලා මැරෙනවා දරුවා හම්බ වෙන්නේ නැහැ හැබැයි අවුරුදු 23ක් කියන්නේ සාපල්්‍යතාවේ පටන් ගන්න වයස. තව අවුරුදු 20ක් විතර ඇයට කිසිම කරදරයක් නැතුව උත්සාහ කරන්න තිබ්බා ස්වභාවික ක්‍රමයට හෝ විද්‍යාත්මක ක්‍රමයට තැන්පත් කිරීමකින් කෘතිම සිංචනයකින් දරුවෙක් හදා ගන්න. අනිත් එක විවාහ වෙලා තාම අවුරුදු 3යි. ඇයි මේ තරම් කලබල? නේද? ඉතින් එතකොට වටේ පිටේ මිනිසුන්ගේ අපේ රටේ තියෙන ප්‍රශ්නයක් නේ සමන් මේ විද්‍යාවට වඩා හැමතිස්සෙම මිත්‍යාව වැඩියෙන් විශ්වාස කරන ඔබ බලන්න ඕනම චෛත්‍යයකට මේ උඩින් හැමතිස්සෙම අකුණු සන්නායකයක් තියෙනවා හැමතිස්සෙම මිත්‍යාවට උඩින් විද්‍යාව තියෙනවා නේ එතකොට අපි දන්නේ නැහනේ ඔබ හිතනවාද මේ දේවාල වට්ටිවල තියෙන පළතුරු දිහා බලන්න මෙච්චර දිව්‍ය සැප සම්පත් තියෙන දිව්‍යාංගනාව ඔයි පළතුරු කනවද කිලුටු වෙච්ච කුණු වෙච්ච පළතුරු කිලුටු ඇඳුම් ඇඳගෙන කෑ ගහලා දේ යාතිකා කරන තැන්වල අපිරිසිදු දේවාල මඩ කකුල් වල මම පරීක්ෂණයක් සඳහා කියන්නේ මිටිකස්කම් මේවා මොනවද මේ මිනිස්සු කරන්නේ කියලා බලන්න මම සමාජ විද්‍යාවනේ මගේ විෂය සහ මම හරි ආසයි එකට මිනිසුන්ගේ හැසිරීම රට ආචාර්යාවන් නිරීක්ෂණය කරන්න ගිහිල්ලා බලවම් චිරි 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 ගාන මඩ පෑගෙන පොළවේ කිලුටු රෙදි ඇඳගත් දේව රූප වලට මහයන් මිච්ච කපුවෙක් පළතුරු දෙනකොට උඹිට දේවා කියලා සම එහෙම වෙන්නේ නැහැ හැබැයි එක්තරා ආකාරයක සපෝටිව් තෙරපි ඒ කියන්නේ අපිට පුළුවන් දැන් බෝධියට අපි දවස් 7ක් පූජා කරන්න කියනවානේ එක සංසුන් මනසින් ලක ලෑස්තියක් වෙනවා එතකොට විශ්වයට යාගේ පැතුම මුදා හරිනවා මගේ පුතාව සුවපත් වෙන්න එතකොට මේ පැතුම විශ්වයට යනවා ඊට වඩා හොඳට ගැඹුරින් හුස්ම ගන්නවා කියන බෝධිය ළඟින් එතකොට ඔක්සිජන් හොඳට යනවා අර මොලේ නතර වෙලා තිබ්බ රසායන ද්‍රව්‍ය වැරදි රසායන ඒවා තැන්පත් වෙන්න පටන් ගන්නවා මේක කාලය විසඳනවා එහෙම තමයි මේ ප්‍රශ්න සපෝටින් තෙරපි වලින් අපි විසඳන්නේ මේක අපේ රටේ තව දෙයක් තියෙනවානේ අපි තුම අසාධ්‍ය රෙඩේ කියලා ඔන්න බෝධි මේ කියන්නේ අපි මොන හරි මිත්‍යා මත සම්බන්ධ දේකුත් කරනවා විද්‍යාවෙනුත් උදව් කරනවා එතකොට දැන් ලේඩා සනීප වුණොත් අපි දෙයියන්ට පඳුරු ඔප්පු කරනවා අසනීප වුණොත් දොස්තරලට බහිනවා මාධ්‍යස්තරට එන්න ඔබ හිතනවා මේක සාධාරණයි කියලා සාධාරණ නෑ සමහර දැන් අමා මේ තව ප්‍රශ්නයක් අපි දකිනවා විශේෂයෙන් මේක නීති ශිෂ්‍ය අපි දකින එකක් ඒක ගැන දැන් බොහෝ මේ නීතිවේදීන්ගේ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ අවධානය යොමු වෙලා තියෙනවා දැන් විශේෂයෙන් විධිකාසාද සම්බන්ධයෙන් ගත්තොත් යම් යම් හේතු සාධක නිසා එකට ජීවත් වෙන්න බැරි වුණාම විධිකාසාද වෙන්න තීරණය කරනවා ඒ තීරණය සමහරට දෙපාර්ශ්වයේම තීරණයක් වෙන්න පුළුවන් සමහරට බොහෝ විට අපේ රටේ තියෙන මේ කාන්තාවන් පීඩණයට පත් වෙන තත්ත්වයන් අනුව සමහරට කාන්තාවන් තනිවම ගන්න තීරණ ගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි මේ කාන්තාවන් ඊට පස්සේ මේ නඩුව අරගෙන යන්නේ නීතිය ඉදිරියට නීතිවේදියෙක් ළඟට බොහෝ විට නීතිවේදිනියන්ට වඩා නීතිඥවරයෙක් ළඟට. දැන් පහුගිය කාලෙම මේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සහ නීතිඥවරයන් අධ්‍යයනය කරලා තියෙනවා. මේ යන කාන්තාවන්ට විශේෂයෙන්ම කාන්තාවන් නීතිඥවරයෙක් ළඟට ගියපුවාම අවස්ථා තියෙනවා කියලා ඔවුන්ට පිළිසරණ වෙනුවට අර නීතිඥවරයාගෙන් යම් යම් අයිතුවන් දෙමේ බලපෑම් ඒක නිසා ඔවුන් දැන් සැලසුම් කරලා තියෙනවා මේ වගේ නඩු සඳහා කාන්තාවන්ට මේ කාන්තා නීතිඥවරයන් ළඟට යන්න පුළුවන් වෙන්න කාන්තා කනිෂ්ඨ නීතිඥවරයන් විශේෂයෙන් ඒ වෙනුවෙන් පුහුණු කිරීමට පවා ඔවුන් සැලසුම් සකස් කරලා වැඩමුළු පවත්වනවා මම කියන්නේ හැම නීතිඥවරයෙක් ගැනම නෙවෙයි නමුත් එහෙම අවස්ථා තියෙන නිසා ඒ නීතික සමාජයේම ඒකට යම්කිසි පිළියමක් සොයමින් ඉන්නවා
මේක තියනවාද මේ උපදේශන සේවාවන් ඇතුලේ? බොහෝ විට කාන්තාවන් එනවා තමයි මට ඉන්න බෑ දික්කසාද වෙන්න ඕනි කියලා කියාගෙන සමන් ඇත්තටම තුන්වෙනි ලෝකයේ ආසියාතික රටක දික්කසාදය කියන්නේ ඉතා වේදනාකාරී අත්දැකීමක්. ඒ අයි වගේ මේකට විවාහ වෙන්න තියෙන තරම් පහසුකම් නෑ. ඒ කියන්නේ විවාහ වෙනකොට ඒක ඕෂොත් කියනවා. විවාහ වෙනකොට අපි වටේම හැමෝම ඉන්නවා. හැබැයි මේ තීරණයේදී අපිට ඒ කියන්නේ සුබපතන්න ඕනේ. එපා කියන අය ඉන්නකො කොහොම හරි හිටපන්. කොහොම හරි හිටපන්. කොහොම හරි හිට. හැබැයි විෂාදය වගේ රෝග තත්ත්වයට ගොදුරු වෙච්ච අය, වෙනස් ගති ලක්ෂණ තියෙන අය, පෞරුෂ ආක්‍රමිකතා තියෙන අයත් එක්ක ජීවත් වෙන්න හරි අමාරුයි සමහර. ඒතකොට මේ ඔයා අහන කතාවේදී මම විශේෂයෙන් කාන්තාවන්ට යෝජනා කරන්න කැමති, ඔබ ඉස්සෙල්ලාම තෝරා ගන්නා නීතිඥයා ගැන සමාජ මතය විමසලා බලන්න. ඒ වගේම සමාජ මතය වගේම තමන්ගේ හැසිරීම, තමන් ඇඳන් යන ඇඳුම පැනඳුම. දැන් ඔබ හිතන්නකෝ දික්කසාදයක් අපේක්ෂා කරන කාන්තාවක් ඉතා විවෘතව අඟපසඟ පේන්න ඇඳගෙන තරුණ නීතිඥයෙක් ළඟට දිහිල්ලා ඕමරි දාලා කොමල දාලා කතා කරොත් මේ ස්වභාව ධර්මය. එතකොට ස්වභාව ධර්මයේ බල කිරීම තමයි දෙදිනෙකුට එකතු වෙන්න කියන එක. ඒක නීතිය නීතිඥයාද කවුද පිරිමියෙක් සාගහනියා. එතකොට යාව පොළඹවන විදිහට නෙමෙයිනේ යන්න ඕනේ. අනික අතිශය මානසික කඩාවැටීමකට ලක් වෙලා යන්නේ කහ මේ විවාහ දික්කසාදයකට යන්නේ මානසික දික්කසාදයකින් පස්සේ නීතිමය දික්කසාදයකට යන්නේ කාදණිය වෙන කාලෙම පව් කරලා කෑ ගහගෙන රණ්ඩු වෙලා වාද වෙලා එහෙම නැති ඇතින ළමයි හින්දා ඉවසනවා කියලා අයත් ඉන්න. මං කියන්නේ ළමයි හින්දා ඉවසන්න එපා. ළමයි හින්දා ඉවසනකින් වෙන්නේ මානසික රෝග සහිත ළමයි බිහි කරන අය රණ්ඩු වෙන්නේ ගේ ඇතුලේනේ. සමන් මං කියන්නේ ඇත්ත. ඒ කියන්නේ ළමයි ඇවිල්ලා කියන අපිට හරි වෙහෙසයි ආන්ටි මේක. අම්මිගේ තා පණිවිඩ තාත්තිට, තාත්තිගේ පණිවිඩ අම්මිට, තාත්ති ෆෝන් එක තිබ්බාම අම්මි බලනවා, අම්මි ෆෝන් එක තිබ්බාම තාත්ති බලනවා, මේ දෙනගේ ඇතුලේ ගහ ගන්නවා. ඒක ළමයින්ට මානසිකව බලපානවා. අඳුරු ව්‍යසනකාරී ළමාවියක් ළමයින්ට අයිති වෙනවා. ඒක නිසා එකට ඉන්නම බැරි නම් ඉතාම හොඳයි කතා කරලා වෙන් වෙන්න. හැබැයි ඒ වෙන් වෙන එකෙත් ඊට පස්සේ දවසක ඇවිල්ලා තේ එකක් බොන්න. දික්කසාද නඩු ඉවර වෙලා යනකොට කඩේකට ගිහින් ආප්පයක් කරලා තියෙකක් බීලා යන්නේ. ඇයි වයික කරන්නේ? මේ ජීවත් වෙන ටික කාලට මට දකින්නවත් එපා, හොඹ හෙව නැල්ලවත් එපා. එහෙම කියන්න ඕනේ නැහැ. ඒක නිසා තෝරා ගන්නා නීතිඥයා ළඟදී කාන්තාවගේ අවතුම් පැවතුමුත් ඉතාම හොඳ වෙන්න ඕනේ. දැන් මම ඔබ දන්න විදියට ගොඩක් හමුදා කඳවුරුන දේශන කරන කෙනෙක්නේ. කිසි දවසක අයිතු බලපෑමක් එහෙම එන්නේ නැහැ කියලා නැහැ, විහිළුවක්වත් කරලා නැහැ. දැන් දැන් එහෙමනම් දැන් මේ පැටිගත කරන කාමරේ මං ඔබව විශ්වාස කරලා මං මෙතනට එනවා. මං දන්නවා කිසි දවසක එහෙම මේ ඒ විදිහ බලපෑමක් එන්නේ නැහැ. ඇයි? අපේ චර්යාව, කතාව, හිනාව, අංග චලන ඒ සියල්ලම යම් ප්‍රමාණයකට බලපානවා අනිත් කෙනාගේ ප්‍රතික්‍රියාවට. ඒක නිසා මම කාන්තාවන්ටත් කැමතියි කියන්නේ ඔබ ඔබේ වපසරිය ඇතුලේ ඉන්න. ඒ වගේම තව දෙයක් මම ඔබට කියන්න ඕනේ. මේ දික්කසාදයක් වගේ දෙයකදී අපි අතරේ සමාජයේ තියෙන නරක දෙයක් සමන් දැන් ඔබයි මමයි අද මුණ ගැහුණා මම ඔබෙන් ඇහුවේ නෑනේ බැඳලා කොච්චර කල්ද කෝනෝ නා කො මගුල් ෆොටෝ එක මට හදාන්න නෑ සමන්. හැබැයි අපේ රටේ එහෙම නෑ. දැක්කම කො මහත්තයා මහත්තයා නැද්ද මහත්තයා කොහෙද ඉන්නේ ගොඩාක් ප්‍රශ්න අහන ළමයි නැද්ද අනේ දුවලා නැද්ද. ඉතින් අනිත් කෙනාගේ පෞද්ගලික ජීවිතයේ සීමාව ඉක්මවලා ගිහලා අපි හනුබ දන්නවද ජපානයේ වයසවත් අහන්නේ. තව සමහර රට ආසි මේ දියුණු රටවල් වල එහෙම අහන්නේ නෑ. අපේ රටේ තමයි මොනවද ඔයා කරපු විභාග මොකද්ද ඔයා මෙහෙම කර හිරි කිත ප්‍රශ්න ඔක්කොම ටික අහනවා. ඇයි අපි හරි කුහුලකින් ඉන්නේ හැමතිස්සෙම අනු ගැන දැනගන්න නැද්ද සම. දැන් ඔබ ඇහුවෙත් නෑනේ මගේ. දැන් අපි සාමාන්‍ය කතාවට අදාළ දේවල් ටික අහනවා. නමුත් අපි සමාජයක් මැද අපි හිතමු ඇත්තටම සැමියාගෙන් වෙන් වෙච්ච කාන්තාවක්, බිරිඳගෙන් වෙන් වෙච්ච මහත්තේ මොන හරි ප්‍රශ්න තියෙන කෙනෙක්. කො නෝනා නෝනා කොහෙද ඉන්නේ කොහේ ආවේ නැන්ද පුච්චර යා මානසික වෙනද. එයාට තියෙන දේවල් ගොඩක් තියෙද්දී අපි නැති දේ උළුප්පල පෙන්වන එක සාධාරණ නෑ නිසා මන්නේ. ඒක නිසා තමයි ගොඩක් වෙලාවට කාන්තාවෝ කාගේ හරි ඇඟේ එල්ලෙන්න කියලා ওই විදිය අර ඔබ කියන එක ඇත්ත දික්කසාද වෙන තැනට ගිහින්. මම ඔබට මට මුණ ගැහිලා තියෙනවා ඉතාම තරුණ ලස්සන ගැහණු ළමයි අවුරුදු 30 34 වයසේදී දික්කසාද වෙන්න ගිහිල්ලා උපදෙස් ඉස්සෙල්ලම ණය ප්‍රශ්නයක් මොකක් හරි වෙලා මුල් ආයතනයකට ගියා. මම මූණ දීලම තියෙනවා මම කියන්නේ මට මුණ ගැහිච්චයි. මුල් ආයතනයේ කෙනෙක් අතින් රේප් වෙනවා කියන්න බෑ එයා පාවිච්චි කරනවා. ආගමික ස්ථානයට ගියාම එතන පූජකයෝ කියන්නේ හැම වර්ගෙම මේ ඒ අතින් අමන් වර්තේල් ගන්න මං යන්ත්‍රයක් දාන්න මං මෙහෙම කරන්න එයා පාවිච්චි කරනවා.
නීතිඥයා පාවිච්චි කරනවා. එක කාන්තාවක් ඉන්නවා ගැහැණු ළමයෙක්. යාට දැන් 36 ඉවරුණා ළඟදී මම උපන්දිනයටත් ගියා. ඉගෙන ගත්ත ළමයි. දැන් මේ වෙනකොට අර මේ යා ඔය තොරොම්බල් බඩු ගන්න කඩේ පිරිමි ළමයා යාව වැඩදි විදියට පාවිච්චි කරනවා. මේක ඇත්තටම මානසික එක පැත්තකින් මානසිකව පීඩන තත්ත්වයක් උන්මාදනීය තත්ත්වයක් යාට පාලනය කරගන්න බැරි. එයා දන්නේ නැහැ. එයා මේ මෙහෙම හැසිරෙන්නේ එයාගේ මානසික තත්ත්වය වෙනසක් ඉඳගෙන. ඒක යාට තීරුම් කරලා දීලා මනෝ වෛද්‍යවරයෙක්ට දාලා බෙහෙත් කරලා හිමින් හිමින් ටිකක් දිග ප්‍රොසෙස් එකක්. හැබැයි ඒකට යන්න ඕනේ. දැන් ඔය 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 කියුව එකේම තව දිගුවකට ගියොත් දැන් ඔය තත්ත්වයන් උපදේශන සේවාවන් ඇතුලේ තියෙනවා. උපදේශන සේවා ඇතුලේ මට නම් දැනගන්න ලැබිලා නැහැ. ඒ තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. ඉතින් වෘත්තීය ප්‍රගුණ කරපු අය එහෙම කරයි කියලා. දැන් වෛද්‍ය ආචාර ධර්මත් ඉතා ප්‍රබලයිනේ. ඒ වගේම අපි ආගමික චික දිනෙක් නේ කරන්නේ හොඳ දේව. දැන් ළමයිව ගඟට දාන්න නැති අම්මලා දහස් ගාණක් මේ රටේ ඉන්නවානේ. හැබැයි අපි කතා කරන්නේ ළමයා ගඟට දාපු අම්මා ගැනනේ නේද? එතකොට මැරෙන්නේ නැති ගෑනු ළමයි දහස් ගාණක් මේ රටේ ඉන්නවා. හැබැයි අපි කතා කරන්නේ මැරිච්ච ගෑනු ළමයා ගැන. ඉතින් වැරදිදී ඉක්මනට මේවා වෙනවා වැඩි. මං හිතන්නේ මං නම් අහලා නැහැ සමන්. මේ ඉතින් ගොඩක් වෙලාට ආරක්ෂාකාරී සුදුසු හොඳ පරිසරයක ඒගොල්ලෝ මොන ගෑනි. ඒකට වෙනම ක්‍රමයක් තියෙනවා. අඩුම ගානේ පුටු දෙකේවත් අපි වෙනසක් තියන්නේ නැහැ. ඉතාම සුහද අධික සංවේදීතාවයෙන් යුතුව සහකම්පණයෙන්, ඒ කියන්නේ සේවාදායකයාගේ සපත්තුවට බහැලා එතන මම හිටගෙන මම මෙයා නම් කියලා හිතලා තමයි මං අයෝක ගණන් ගන්න එපා කියලා අපි කොයි වෙලාවකවත් කියන්නේ නැහැ. ඒක යාට ලොකුයිනේ. ඒක නිසා දැන් අපේ රටේ මේ උපදේශන සේවාවන් වල ප්‍රමිතිය ගැන ආම දකින්නේ කොහොමද? කොළඹ විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා පදනම් ආයතනය වගේම වෙන පෞද්ගලික ආයතනත් උපදේශන සේවා ගැන පුහුණු පාඨමාලා පවත්වනවා. කොළඹ විශ්වවිද්‍යාලය කරන්නේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක එකෙක් අවුරුදු පදනම් ආයතනයේ තිතා උසස් ගණයේ පාඨමාලා පවත්වනවා. ඒ වගේම තව ආයතනක් තියෙනවා. හැබැයි මට තියෙනවා සමන් මෙහෙම දෙයක්ත් කියන්න ඕනේ. විභාගයේ පාස් වෙච්ච පළියටම උපදේශන සේවා කරන්න බෑ. ඒ වගේම දැන් අතීතයේ අපි හිතමු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලා ඔය කවුරු හරි කියලා තිබ්බ මේ මේ කාල් රොජර්ස් හරියා මෙයා කියපු විදියට අපිට මේ ලංකාවේ සමහර දේවල් වල එහෙම කරන්න බෑ. මම ඔබට එක උදාහරණයක් කියන්න. තාත්තා කෙනෙක් ආවා. තමන්ගේ දුවව තමයි ඔහු ලිංගික සහකාරිය විදියට පාවිච්චි කරන්නේ. ඉතින් ඒ දරුවාට පළවෙනි ප්‍රශ්නේ තිබුණේ දරුවා ඇඳ තෙමනවා. අවුරුදු 14 ළමයෙකුට මුත්‍රා යනවා ඇඳේ. ඉතින් මං හිමින් අහනකොට යා කිව්වා නෑ නැන්දේ කියලා. මට කිව්වේ හරි ගැමි ළමේ නැන්දේ මට දෙයක් කියන්න තියෙනවා නැන්ද මේ එක අහගන්න. මං කිව්වා හා අම්මට කියන්න එපා. ඔබ විශ්වාස කරන එකක් නෑ රජයේ සේවකයෝ ඒ දෙමව්පියෝ. ඉතින් මේ ඒ අම්මා දැන් රජයේ සේවයේ සල්ලි මදි නිසා මැද පෙරදිගට ගිහිලා ලොකු සේවයක් නෙමෙයි ඉතින් මේ කරන්නේ. ඊට පස්සේ ඒ දැන් කතාව මම එලි කරගත්තානේ. ඊපස් මං තාත්තත් ඇවිල්ලා හිටියා. මං තාත්තට එන්න කියලා කිව්වා. මහත්තයා මං පොලිසියට කියන්නේ නැහැ. හැබැයි දැන් මේක නවත්තන්න ඕනේ. මේක වැරදි. මේ පුංචි ළමේ. ඒතර ඒ තාත්තා මගෙන් අහනවා මගේ ලේ මම හදපු ළමයා අතපත ගන්න මං ඔයාගෙන් අවසර ගන්නු. අපි හරි අසරණයි සමාන. එතකොට අපිට නීතියට කියන්න බෑ. ඉතින් මං ඒ වෙලාවේ උපදේශකවරයෙකුට ඉතින් සැල කරන්න බෑනේ. හැබැයි ඉතින් ස්වභාවිකවම එන ගතියට මං කිව්වා ඔයා කියලා. ඉතින් එයා වෙන විදියකට තමයි මෙල්ල කරගන්න පුළුවන්. උන් පස්සේ දැන් ඇයා ආරක්ෂිතව ඉන්නවා නැන්ද කෙනෙක් ළඟ සහ අම්මත් ලංකාවට ආවා පහු. මේ කියන්නේ රස්සාවත ඇරලාම ආවා. ඉතින් ඒ විදියට කියා ගන්න බැරි දේවලුත් අපිටත් තියෙනවා. ප්‍රමිතිය ගැන ඔව් හොඳයි. නියාමනයක් තියෙනවා නම් ඒ නියාමනය ඇතුලේදී සාහතික වගේම තව සුදුසුකම් මේකට සුදුසුද අපි රහස්‍යභාවය රකින්නවද? දැන් බෙල්ලට පිහියක් තියලා කිව්වත් මට තව කෙනෙක් ගැන කියන්න බෑ. ඉතින් කියන්නේ නැහැ. ඊයේත් එහෙම දෙයක් වුණා. ඒක සේවාදායකෙක් මට සුපිරි වෙලඳ සැලකදී හම්බුණාම මං එයාත් එක්ක හිනා වෙන්නවා යන්තම් හිනා වෙලා ගියා. මොකද දැන් බාහිරකක ගිහින් මිනිහෙක් වතුර බිව්වත් හිතන්නේ අරක්කු බිව්වා කියලා. නේද උපදේශණයකින් කොරේක එක හිනා වුණොත් මෙයා ඉතයි මේ ගිහින් කියලා. අනිත් කට්ටියකු තිරුස එයාම ඇවිල්ලා මගෙත් එක්ක කතා කරා. මොකද අනේ යමා දැක්කේ නෑ වගේ යන්නේ කොහොම මං කියන්නේ මං හිතුවා හොඳ නැහැනේ වා කට්ටියක් එක්කන හිටියේ කියලා. ඒතර යාම කියලා මේ අර මගේ මේ එයාගේ වටේ මං හිතන්නේ මේ බාහිර කැරලා තිබ්බයි සුපිරි වෙනද සර යාවේ බීම ගන්න.
මේ මතකද මචං මං අර කියපු අර වැටුණු වෙලාවේ මෙයා තමයි එයා කියන්නේ ඒක ඉතින් එයා කියපු නිසා මට කරන්න දෙයක් නැහැ මං ඔළුවනවල hina වෙලා එළියට ආවා ඉතින් අපි ගොඩක් වෙලාවට අපිත් සමාජය අසරණ නැහැ ඉතින් අපිට hina වෙලා කතා කරන්න පුළුවන් කණ්ඩායම් සේවාදායකයන් එක්ක අපිට එහෙම කරන්න බෑ ඒක නිසා ඒක වෘත්තිය හැමතිස්සෙම ගරු කරන්න බෑ සමහර තැන්වල අපිට ආචාර ධර්ම කඩන්න වෙන අපිට තෑගි ගන්න බෑ වෙන උදව් ගන්න බෑ බෑයි අර සවි පොළොන් අරුව පැත්තේ දුරෙන් එන අය සමාලාට මේ මේ අපේ ගහේ හැදිච්ච ඉස්සෙල්ලම අඹ ගෙඩි දෙක කියලා අරන් යන අරීම අසරණයි ආචාර ධර්ම වල විදියට ගන්න බෑ මූණ බලාගෙන නොගෙන ඉන්න බෑ ඒක ඒ විදිය තත්ත්වවල වලට මම මූණ දීලා තියෙනවා දැන් ඔබ මොකද්ද හිතන්නේ මේ 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 අපේ රටේ හුඟක් අයට වෙන දෙයක් තමයි යම් කිසි ප්‍රශ්නයක් ඇති වුණාම මේ දැන් මෙහෙම මනෝ උපදේශන සේවාවන් තියෙනවා කියලා නොදන්න අය ඉන්නවා නැත්තම් මම යා යුත්තේ මම අනුගමනය කළ යුත්තේ කුමන පිළිවෙතක්ද කියන ගැන අවබෝධයක් නැති අය ඉන්නවා දැන් එහෙම අයට ඔබට මොකද්ද කියන්න කියන්නේ සමන් මම දන්නවා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම උපදේශන සේවා සපයන කෙනෙක් ඉන්නවා. ඒ වගේම ස්වේච්ඡා සංවිධාන තියෙනවා. ඊට අමතරව මුදල් උපයලා උපදේශන සේවා සපයන අයත් ඉන්නවා. හැබැයි මම දකිනවා මගේ ළඟට එන සමහර අයත් කියනවා අපිට සල්ලි නැහැ මේකින්ද ඉන්න විදියක් නැහැ කියලා. ඉතින් අපි 10 දෙනෙකුට විතර මාසෙකට කරා කියන්නකෝ. එයා මේ ළඟ දවසේ ඇවිල්ලා කියනවා මම කොණ්ඩේ රීබෝන් කරලා ලස්සනයිද කියලා. මම හන කියා ගියාද? දාසයක් කියා කොණ්ඩේ දිගයිනේ මම දාසයක් කියන දාසේ දාද්ද ඕකේ ඒතර කොණ්ඩේ හදන්න වියදම් කරනවා ඔළුව හදන්න වියදම් කරන්නේ නැහැ වගේ දසක් අපිටත් වෙනවා සහ සමහර අය එනවා සමන්නේ කියන්නේ දැන් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලෝගේ වැඩ ඔක්කොම ඉවර වුණාම උපදේශකවරයා අපි උපදේශකවරයාට කැමති මේ මේ ඒගොල්ලෝ එක්ක ඇඩ්ජස්ට් වෙලා වෙලාව දෙයි කියලා කියයි ඒගොල්ලන්ට නෙමෙයි වමනාව තියෙන්නේ ඇත්තම එහෙම දැන් නම් ඒ වුණාට ගොඩක් එනවා මනෝ උපදේශන සේවය තාම හැම සමාජ පන්තියකම අය වගේ එනවා හැම තරාතිරකම ඒත් මට ගොඩක් වෙලාවට තාම තියෙන්නේ තාමත් මිත්‍යාව පැත්තේ යනවා වැඩි දැන් ලංකාවේ සමහර ප්‍රසිද්ධ කියන්නේ නම් දිනාගත්ත කප මහතුරු මගේ ළඟට එවනවා සමහර අය ඒගොල්ලෝ මට කියන දේ තමයි මගේ එකටත් එන්නපා කියන්නපා හැබැයි හොඳ වුණාම කවදාහතර බෙහෙතෙන් හොඳ වුණා කියලා කියන මමයි මනෝ වෛද්‍යවරියයි ඇතන ප්‍රසාද ජයතිලක කියන මනෝවෛද්‍යවරිය සහ තව ඒ වගේ මනෝවෛද්‍යවරුන් දෙතුන් දෙනෙක් ළඟට මේ මාලිකා වීරසිංහ මැතිණිය එතකොට ඉන්දික කියලා මහත්තයෙක් ඉන්නවා ඒ වගේ අය ළඟට තමයි ඉන්දික අපි යවන්නේ රූමි රූබන් මහත්තයා ළඟට එතකොට කියන්නේ ඒ ප්‍රදේශය අනුව එතකොට ඒගොල්ලෝ කියනවා මේ හොඳ වුණා අපි මෙහෙම කරානේ අපි අන්තරේ දැම්මනේ ඊට පස්සේ බෙහෙත තමයි වැඩ කරලා තියෙන්නේ හැබැයි ඉතින් මං හිතන කමන්නේ මෙහෙන් හරි හොඳ වෙනවනේ එහෙම කියලා ඉතින් හිමින් හිමින් එයාට විශ්වාසවලට තදින් පහර ගහන්නත් හොඳ නෑනේ කියලා හිතනවා. හිමින් හිමින් ඒවා කියලා දෙන්න පුළුවන්. ඔබ මොකද කියන්නේ දැන් අපේ මනෝ උපදේශන සේවාවන් පිළිබඳ උනන්දුවක් තියෙන අයට. මේ 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 ශිෂ්‍යයට අවතීර්ණ වෙන්න කැමති අයට යන්න තියෙන පාර මොකද්ද? සල්ලි උපයන්න බලාගෙන ඉන්න එපා. පළවෙනිමදී. ඒ වගේම හරි පුළුල් දැනුමක් තියෙන්න ඕනේ සාමාන්‍ය. කියන්නේ සිංහල සාහිත්‍ය ගැන පොත්පත් ගැන දැන් නාට්‍ය ගැන ඒ වගේ දේවල් ගැන හොඳ දැනුමක් තිබුණොත් අපිට අපේ වපසරිය පුළුල් වෙන්න එපාය නේද එකම දේ එකම විදියටම කිව්වහම දැන් මෙහෙම කෙනෙක් එනකොට මට ඔබව හඳුනගන්න පුළුවන් වෙන්න ඕනේ ගති ලක්ෂ ඔබ ඇවිදගෙන ඉන්න විදියට ඔබ හැසිරෙන විදියට ඔබ hina වෙන විදිය ඔබ ඇඳුම් පැළඳුම් නේ දේවයින් ඔක්කොගෙම මට මනින්න පුළුවන් වෙන්න ඕනේ කෙනා. ඉතින් ගොඩාක් වෙලාවට ඒ විනිශ්චය හරි වෙන්න ඕනේ. හැබැයි අපිට විනිශ්චය කරන්න බෑ. මේ ඒ කියන්නේ අපි මේ විනිශ්චයෙන් තොර මේ කියන්නේ ජජ් කරන්න බෑ. එයාව. ඒ වුණාට දැන් අපේ චිත්‍රයක් ගොඩ නැගෙනවානේ. ඊට පස්සේ එයාගේ කතාව ඇහුවාම ඒ කතාවත් එක්ක අපිට ඒක ගලප ගන්න පුළුවන්. ඒතර එක එක ක්‍රම තියෙනවා. සමහර අය ඉන්නවා ෆෝබියා බයට බයයි. සමහර අය එනවා විභාගවලට මූණ දෙන්න බය සමහර අය එනවා කිසිම වෙලාවක යා හින්දා නෙමෙයි ප්‍රශ්නේ සමහර මං ඒක කියන්නම් සම්මන් දැන් මම මහත්තයත් එක්ක අවුරුදු 18ක් තිස්සේ අවුරුදු 23යි කසාද බැඳලා පස්සරේ මං ලිංගික සම්බන්ධකම් පවත්වලා තියෙන කියලා පොයත් ඇවිල්ලා තියෙනවා ඇයි කියලා බැලුවම මේ ඕන් නෑනේ ඉතින් මොකටද ඉතින් ඒතර මහත්තයගෙන් මං අහනවා මේක ඉවසුවා නෑ ඉතින් ආ එපා කියන දා මාත් බාල් දුන්නේ නෑ ඉතින් අපිත් මේ රත්නපුරේ හොඳ පවුල් වල මිනිස්සුනේ මොකටද බාල් දුවේන්නේ හරි ප්‍රශ්නේ හරි පොඩි වගේ පේන්නේ
සමහර දේවල් තියෙනවා එකම විස්තෘත පවුලක් ඉන්නවා ඇතුලේ. එතකොට දොරවල් ජනෙල් වහන්න බෑ. ඒ වගේ ප්‍රශ්න නිසා තමන්ගේ සියලු අවශ්‍යතාවයන් ආදරය අවශ්‍යතාවය කියන එක මිනිස්සු හැමෝටම ඔබ සහ මම කාට හරි අයිති වෙලා ඉන්න කැමතිනේ නේද? ඊ අයිතිකාරකම හැබැයි අනිත් කෙනාට හිරිහැරයක් නොවි තියෙන්න ඕනේ. ඒක නිසා ඔබ ඇහුවේ ප්‍රශ්නේ උපදේශන සේවාවට එන කෙනෙකුට ඉතා හොඳ අධ්‍යාපන මට්ටමක් තියෙනවා. ඉවසීමක් තියෙන්න ඕනේ. ටිකක් හොඳයි ඉතින් සිනහ මුසු මුහුණින් ඉන්න කෙනෙක් බුම් මොකද ආවේ අයියා කියලා එහෙම හුත් කවුත් ඉන්නේ නැහැ නිසා මන්නේ. ඒක නිසා සහ සමහරවල් ඇත්තටම අර හිත ඇතුළෙන්ම මේ කරුණාව පේන්න ඕනේ. දැනෙන්න ඕනේ මිනිසුන්ට. මෙයාට මගේ ප්‍රශ්නේ තේරෙනවා. විසඳනවා කියලා. ඉතින් එහෙම කියවන්න පුළුවන් තරම් කියවලා හොඳ සුදුසු පාඨමාලාවක් හදාරලා මුදල් ඉපයීමේ බලාපොරොත්තුෙන් තොරව එන්න. ඒ බී මම හම්බ කරනවා මේකෙන් කියලා හිතාගෙන නම් එන්න. අම දැන් මට තවත් පැත්තකට ඔබ යොමු කරන්න අවශ්‍යයි. දැන් අපි දන්නවා හුඟක් වෙලාවට අපේ රටේ වෙනත් රටවලත් මේ හදිසි අනතුරු නිසා විශේෂයෙන්ම රථවාහන රිය පැදවීම සම්බන්ධයෙන් සිදුවෙන හදිසි අනතුරු නිසා ජීවිත ගණනාවක් අහිමි වෙනවා. දැන් මේ රිය පැදවීමේදී ඇතිවෙන්නා වූ හදිසි අනතුරු ගැන මෙනෙහි කරද්දී වැඩි හරියකට මේ අධික වේගය බලපාලා තියෙනවා. ඊට අමතරව තව තව නොයෙකුත් දේවල් බලපානවා. නමුත් මේ විනයානුකූල බවක් නැති අධික වේගය. දැන් මේ සම්බන්ධයෙන් මෙහෙම මිනිහෙක් හැසිරෙන්නේ ඇයි? මේ සුක්කාන මතට ගත්තාම මේ රේස් එකක් දුවන්න හිතෙන්නේ ඇයි? ඒකත් මේ මානසික ප්‍රශ්නයක්ද? ඔව් අනිවාර්යෙන්. ඒ කියන්නේ මේ රතු ලයිට් එක වැටිලා කහ ලයිට් එක වැටෙනකොටම කහ ලයිට් එක වැටෙන්න කලින් මේ දැන් අපි තුමු ඊළඟට යන්න බෑ රතු ලයිට් එක වැටෙනවා කියලා දන්නකොට කී දෙනෙක් දානවද බලන්න සමන් පාට. මේක මානසික ප්‍රශ්නයක් තමයි. මේ තප්පර ගාණක් ඉවසන්නේ නැහැ. මේක ඇත්තටම උන්මාදය එහෙම නැත්නම් මීනියා කියලා අපි කියන අධික වේගය. විශේෂයෙන් මම ඊයේ මේ වෙලාවේ ස්තුති කරන්න කැමති ශෂි වෙල්ගම මහත්තයාට. ඊයේ ටිකක් මම ගිහින් එතුමත් එක්ක කතා කරා. පැය 24ක් ඇතුළත 14 දෙනෙක් බස් අනතුරු වලින් මැරුණා. එහෙම මිනිස්සු මැරෙන්න බෑ රටක. මේ අවුරුද්දේ මේ මුල මාස 6ට අද වෙනකොට 1192ක් මැරිලා තියෙනවා රථවාහන අනතුරු වලින්. කොහේද ජීවිතේ මේ මෙහෙම මිනිස්සු මරන්නේ? දැන් අර විශ්වවිද්‍යාල දරුවෝ දෙන්නෙක් මරනවානේ අර මනම් පිටියේ බස් අනතුරින්. එතකොට මේ යාගේ ජීවිතේ නැති කරේ 8 හරි 9 හරි පන්තිය සමත් වෙච්ච රියදුරු මහත්තය. අම්මලාගේ බලාපොරොත්තු කොච්චර තිබුණාද අර ළමයි දෙන්නා විශ්වවිද්‍යාලයට යනකොට සමන්. ඒ දුප්පත් අම්මලා කොච්චර දේවල් හීන ගොඩ ගන්න නැද්ද? ඒතර අපිට අයිතියක් තියනවාද අනිත් මිනිසුන්ගේ ජීවිතේ මුදුර ගන්න? මේ පටන් ගත්ත තැන ඉඳන්ම මේ බස් රිය දුරට වේගය පාලනය කරන්න බෑ. ඇයි? යා මානසිකව සුදුසු නැහැ බස් රථයක් පදවන්න. ඒතර ගොඩක් මේ වාහන ඔබ පැත්තකට වෙලා බලන් ඉන්න කොළඹ නගරේ වාහන දිහා කොච්චර අසංවර විදියටද ඒගොල්ලෝ එළවන්නේ කියලා ඔබ මේකට අත්දැකීමට මුහුණ දෙනවනේ. ඉතින් මං හිතන්නේ ඇත්තටම නියාමනයක් ඇති කරන්න ඕනේ මාස 3-4කට සැරයක් සුදුසු මානසික මට්ටමක ඉන්නවද විශේෂයෙන් පෞද්ගලික බස් රථ රියදුරු. මං කිව්වේ ඔබට ඒකයි. මං ගමනාගමන නියාමන කොමිෂන් සභාවට කතා කරාම ඔවුන් පිළිගත්තා මේක. ඔවුන් පිළිගත්තා සහ මේක ඉතාම හොඳ ප්‍රතිචාර සභාපති ශෂි වෙල්ගම් මහත්තයා මිරන්ඩා කියන මේ අපි අධ්‍යක්ෂ ජෙනරල් තුමා ඒ දෙන්නම පිළිගත්තා. මේ ඔව් අපි මේක කරන්න ඕනේ කියලා මම කලිනුත් මේක ඒගොල්ලොත් එක කරලා තියෙනවා. විශේෂයෙන් මේ ඒගොල්ලන්ට පාලනය නැති නිසා අපි දන්නේ නැති වුණාට ওই මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. සමහර අය අර නිකන් බස් එක යන කෙල්ලුන්ට පේන්න නිකන් මේ ඇම්මට ගැම්මට එහෙම යන එකක් තියෙනවා. උන්ගේ මානසික මට්ටම කියන්න පුළුවන් සමන් බස් එක තියා දැක්කාම බස් එකේ ගහගෙන ඉන්න රූප මල් දෙයියෝ මතදට අල්ලලා බැඳලා මේ කම්බි දාලා බැඳලා තියෙනවා අර ඩෑෂ්බෝඩ් එකේ හැම දෙයියම බැඳලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න ඕනේ. බලලා මම මිනිස්සුන්ට කියන්නේ එහෙම බස් වලට නගින එක ප්‍රතික්ෂේප කරන්න. මොනවා වුණත් තාම මේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලේ විනීත රියදුර ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම දකින්න. ඉස්සර කාලේ විවාහ යෝජනා කරනකොට හරි අහංකාර විදියටනේ දාන්නේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලේ රියදුරේ. දැන් එහෙම දාන්නේ එහෙම වුණොත් කසාදි කෙරෙන්නේ නේද? ඒක නිසා මම මේ ඒ බලවන්ත හැමෝටම කියන්න ආසයි පර්මිට් එකට බනින්න එපා, පාරට බනින්න එපා, ආණ්ඩුවලට බනින්න එපා. බස් එක අතේ තියෙන රියදුරාගේ මේ ජීවිතවල වගකීම් තියෙන ඒ බස්වල විතරක් නෙමෙයි බස්වලට ගොඩක් ඉන්නේ හින්දා කිව්වට මේක මානසිකව තමන්ට තමන් පාලනය කරගන්න බැරි තත්ත්වයක් තමයි. ඉවසීමක් නැතිකම. මම අන්තිමට අමාගෙන් අහන්නම් දැන්. අපි හැමෝටම ජීවිතේ ප්‍රශ්න ඇති වෙනවා.
අපි හැමෝම ජීවිතයේ යම් යම් අවස්ථාවල කම්පාවන්ට මුහුණ දෙනවා අභියෝගයන්ට මුහුණ දෙනවා කඩාවැටීම් සිද්ධ වෙනවා දැන් ඔබේ ජීවිතයේ එහෙම කඩාවැටුණු වෙලාවක් තියෙනවා නම් ඕ ඉස්සරහට කඩා වැටුණු ඔබ උපදේශනයක් ගන්න කාගෙන්ද සමන් කඩාවැටිච්ච වෙලාවල් තියෙනවා තියෙනවා ගොඩක් මම ඒ කියන්නේ අපි පවතින තත්ත්වේ බලාපොරොත්තු වෙන තත්ත්වේ අතර වෙනසක් වුණාම හිම කඩම් වැටෙනවනේ අපෝ කඩම් වැටිච්ච තැන් ඕන තරම් තියෙනවා අධික මම කිසිම දෙයක ඇලෙන්නේ නැහැ ඒ කියන්නේ පුළුවන් තරම් වෙලාව කළමනාකරණය කරගෙන ජීවත් වෙනවා මට හැමතිස්සෙම හිතෙන්නේ මම වැඩියෙන් ආදරය කරන්නේ මට එතකොට මම හිතනවා එකම හේතුවට අපි එකම විහිළුවට අපි දෙසරයක් hina වෙන්නේ නැත්තම් එකම හේතුවට අපි දෙසරයක් අඳන්න ඕනෙත් නැහැ මම මේක බලන හිටත් කියන්නේ ඒක තමයි සම. ඒක හරි කිසිම තේරුමක් නැති වැඩක්. අනිත් එක මම තදින්ම තේරුම් ගන්න තියෙනවා අපි හැමතිස්සෙම ආලෝකේ ඉන්න ඕනේ. ඇයි ආලෝකේ ඉන්නකොට තමයි අපි වටේ හැමෝම ඉන්නේ. අපි අඳුරේ හිටියොත් ඒ කියන්නේ මමම මාව අඳුරට දාගත්තොත් හැවනැල්ලවත් මට නැහැ. ඉතින් ඒකට මං බයයි. ඒක නිසා මමත් ආලෝකේ ඉන්නවා. මම උපදේශන සේවා අවශ්‍ය නම් සමහරලාට වෘත්ති මට වඩා සීනියර් අයට සහ ඒ සම්බන්ධ සුදුසු දැනුමක් තියෙන අයට කියනවා. ඉතින් මේ පවුල් වල ඇතුලේ ඇති වෙන ඒවා මනෝ උපදේශකවරයෙක් කියලා නතර මගේ පවුලට නැවිත් තියෙන්නේ නැහැ. එතකොට මම ඒ වෙන කෙනෙක් සුදුසු කම්ලත් කෙනෙක් ළඟට යන්නේ ඇත්තට. හොඳයි. ඒ මනෝ උපදේශිකා අමා දිසානායක.